සහෝදරයෙ ඉතාම ගෞරවයෙන් අපි පිළිගන්නවා අද අපි තමුන්වන්සලා සමග කතා කරන්න පැමිණියේ අපේ මේ ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ආසියා පැසිෆික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ 12 වෙනි මහා සමුළු අපේ ලංකාවේ පවත්වන්න අපි සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා මේ සමුළුවේ මූලික වශයෙන් අපි ජනගහනය පිළිබඳ ගැටලු ඒ වගේම තිරසාර සංවර්ධනය පිළිබඳ කාරණය ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ හා කාන්තාවන් සවිබල ගැනීම පිළිබඳවත් ඊළඟට තරුණයන්ගේ වෙනුවෙන් අනාගතයේ සඳහා අපි කළ යුතු ආයෝජනයන් හා තරුණ සවිබල ගැනීම පිළිබඳවත් ඒ වගේම අපි ක්‍රියාකාරී වැඩිහිටි ජනගහනයක් ගෞරවනීය ලෙස නිවැරදිව නිරෝගී ලෙස තබා ගැනීමේ කාරණා පිළිබඳවත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ එන රටවල් 30 ගානක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 90කට විතර අවස්ථාව ලැබෙනවා ශ්‍රී ලංකාවේ යෝන් පාර්ලිමේන්තුවේ ඉන්න අපේ අනාගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. දැන් අපේ යෝන් පාර්ලිමේන්තුව දිහා බැලුවම අපි දැන් දන්නවා පහුගිය කාලය තුල මේ යෝන් පාර්ලිමේන්තුවට ආපු සමාජික ගණනාවක් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ලැබුණා. අඩු ගන්න 3-4 දෙනෙක්වත් මේ වෙනකොට පළාත් සභා මන්ත්‍රීවරු වෙලා තිබෙනවා. අපි හිතනවා ඒ නිසා යෝන් පාර්ලිමේන්තුවට පෙර තිබිච්ච අර අර යෞවන සමාජ හරහා ආපු අය අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ යෝන් පාර්ලිමේන්තුව අපි හිතනවා අනාගතයේ පාර්ලිමේන්තුවට එන අනාගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්න තැන කියලා. ඒ නිසා අපිට අවස්ථාව ලැබෙනවා ශ්‍රී ලංකාවේ අභිමානය, ශ්‍රී ලංකාවේ අනාගත අභිමානය, අපේ අනාගතයේ බාරගෙන ඉන්න අපේ යෝන් පරපුර නියෝජනය කරන ලංකාවේ ඡන්දයෙන් පත් වෙලා යෝන් සමාජ හරහා ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මොනසේ මන්ත්‍රීවරයන් හැකියාව ලැබෙනවා මේ අනෙකුත් රටවල ජනතා නියෝජිතයින්ට ශ්‍රී ලංකාවේ යෝන් පාර්ලිමේන්තුව පෙන්වන්න, යෝන් පාල් වැඩ කරන විදිය බලන්න. අපේ යෝන් පාර්ලිමේන්තුව තමයි ඊට පස්සේ ඒ රටවල් වල සමහර රටවල් තාම යෝන් පාර්ලිමේන්තු හදලා නැහැ. ඒ රටවල පාර්ලිමේන්තු යෝන් පාර්ලිමේන්තු හැදීමට ඒගොල්ලෝ ආකෘති හැටියට භාවිත කරනවා. මගෙන් අපි පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ජනගහනය සහ සංවර්ධනය සඳහා වූ ආසියාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ විධායක අධ්‍යක්ෂකතුමියට. මොකද අපේ ගරු ඇමතිතුමා මේ අවුරුද්දේ මාර්තු මාසේ තායිලන්තේ බැංකොක් නුවර පැවැත්වෙච්ච රැස්වීමකදී 12 වෙනි ඒ ජෙනරල් ඇසම්බ්ලි එක ලංකාවේ තියන්න කියලා එතුමා ඉල්ලීමක් කෙරුවා. එතුමා කිව්වා අපි අවශ්‍ය කරන සහයෝගය දෙන්නම් කියලා. එතුමාගේ ඉල්ලීමට ඇහුම්කන් දීලා මේ වැදගත් සමුළුව ලංකාවට ලබා දීම පිළිබඳව මම හිතන්නේ අපි හැමෝම සතුටු වෙනවා. රටවල් ගණනාවක නියෝජිත වෙනවා ආසියානු රටවල් වල වගේම පැසිෆික් කලාපීය රටවල. ඒස විශාල රටවල් මේ නියෝජිතයන්ට ලංකාව ගැන බලා ගැනීමට, ලංකාව ගැන ගවේෂණය කරන්න මම හිතන්නේ හොඳ අවස්ථාවක්. ඒක අපේ මම හිතන්නේ අපේ සංචාරක ව්‍යාපාරයටත් මම හිතන්නේ ලොකු පිටිවහලක් වෙනවා කියලා මම හිතනවා. ඒකේ සම්පූර්ණ ගෞරවය අපේ SP දිසානායක ඇමතිතුමාට හිමි වෙන්න ඕන කියලා මුලින්ම කියනවා.